සහ අපරාධ විද්‍යාව අපරාධ නීතිය කියන කාරණාවන් පිළිබඳව වෙන වෙනම හඳුනාගෙන කරුණු කාරණාව කතා කිරීම තමයි අද දවසේදී අපි ප්‍රධාන අරමුණ. ගොඩක් වෙලාවට අපිට අහන්න ලැබෙන්නේ අපරාධ නීතිය පිළිබඳව අපරාධ නීතිය ක්‍රියාත්මක කිරීම සහ ඒ ආශ්‍රිතව කරනු ලබන නීති නැත්නම් පරිශන කටයුතු තමයි අහන්න තියෙන්නේ. එතකොට මේ අපරාධ විද්‍යාවේදී කැටගරි තුනක් යැත් කතා කරන ප්‍රධාන වශයෙන් අපරාධ විද්‍යාව, අපරාධ නීතිය, අපරාධ කියන කාරණා තුන. අපරාධ කියන එක ක්‍රයිම් කියලා හඳුන්වනවා, අපරාධ නීතිය ක්‍රිමිනල් ලෝ කියලා හඳුන්වනවා, අපරාධ විද්‍යාව ක්‍රිමිනොලොජි කියලා හඳුන්වනවා. දැන් ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ දැකලා ඇති පොලිසියකට වගේ ගියාම සාමාන්‍යයෙන් එතනදී තියෙන්නේ ක්‍රයිම් ඩිපාර්ට්මන්ට් එකක් තමයි තියෙන්නේ. නැත්නම් ක්‍රයිම් ඩිවිෂන් එකක් තමයි තියෙන්නේ. එතකොට ක්‍රයිම් ඩිවිෂන් එක ඇතුලේ කරන්නේ ඕනෑම ගණන් අපරාධයක්, නීති විරෝධී ක්‍රියාවක් නැත්නම් සමාජයේ අසම්මතයයි සලකනු ලබන ක්‍රියාවක් සිදු කළාට පස්සේ ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදු කරන්නට පැවරෙන අපරාධ අංශයද ක්‍රයිම් ඩිවිෂන් එකට. එතකොට දැන් අපි දන්නවා මනුෂ්‍ය ඝාතනයක් වෙන්න පුළුවන්, සොරකමක් වෙන්න පුළුවන්, ලිංගික හිංසනයක් වෙන්න පුළුවන්, කරදරයක් වෙන්න පුළුවන්, ඒ වගේ සියලුම දේවල්. ඒ වගේම සුළු වශයෙන් ගත්තොත් එහෙම ඉඩම් මාරවුල් වගේ දේවල් නැත්නම් දික්කසාද වීම සම්බන්ධයෙන් කටයුතු ඒවා සුළු පැමිණි ගණයට අයිති. මේ වගේ සිදුවීම් මාලාවම ඕනෑම දෙයක් අයිති වෙන එකට කියනවා අපරාධ ක්‍රියාවක් නැත්නම් අපරාධ අංශයක් නැත්නම් අපරාධ ක්‍රයිම් ඩිවිෂන් එකෙන් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදු කරනවා. ඒක තමයි අපරාධ කියලා අපි හඳුන්වන්නේ. ක්‍රිමිනල් ලෝ කියලා එකක් අපි හඳුන්වනවා අපරාධ නීතිය කියලා. එතකොට අල්ලගත්ත වරදකරුවන් ඒ වරද කිරීමේ ක්‍රියාවලිය නැත්නම් වරදක් කර තිබෙනවාද නැද්ද කියලා නිශ්චිතව හඳුනාගෙන ඔවුන්ට දඬුවම් ක්‍රියාමාර්ගයක් සකස් කරන්නට ඕන. ඒක නිසා අපරාධ නීතියේ ලේඛනගතව ව්‍යවස්ථාපිතව සම්මත කරගත්ත කිසියම් වූ නීති රීති මාලාවක් යටතේ සම්මත කරගත්ත ක්‍රියාවලියක් ඔස්සේ අනපනත් වලට අදාළව ලේඛනගත කරලා තියෙන නීති රීති මාලාව ඔස්සේ දඬුවම් පැමිණීම අපරාධ නීතියේ සිද්ධ කරන්නේ. එතකොට ඒ නැමැති පුජ්‍යලයා B නැමැති පුජ්‍යලයා ඝාතනය කරලා තියෙනවා නම් ඒ සඳහා C සාක්ෂි වශයෙන් ඉන්නවා නම් ඒ නිශ්චිතවම B ඝාතනය කළාද කියලා C ගෙන් සාක්ෂි සහ වෙනත් සාධක පදනම් කරගෙන ඒ කාරණාව තහවුරු කළොත් B ට දඬුවම් ලබා දීම තමයි අපරාධ නීතිය අපිට සිද්ධ කරන්නේ. එහෙනම් මතක තියාගන්න ලේඛනගතව තියෙන්න ඕන, ලියවිලා තියෙන්න ඕන, නේද? ක්‍රියාවක් තහනම් කරලා තියෙන්න ඕන. ඒකට අපි කියන අපරාධ නඩු විධාන සංග්‍රහය කළා. ඒ ලේඛනයට අදාළව ලේඛනයට අදාළව කාරණාවන් සාක්ෂි ආඥා පනතයට ඔප්පු කරගන්නට ඕන. ඒ ඔප්පු වුණාට පස්සේ නිශ්චිතව තහවුරු කරගත්තාට පස්සේ දඬු සංග්‍රහයට දඬුවම් ලබා දීම තමයි ප්‍රධාන වශයෙන් සිද්ධ කරන්නේ අපරාධ නීතියට. ඊළඟට අපි තව වචනයක් කතා කරනවා අපරාධ විද්‍යාව කියන කාරණාවට අදාළව. දැන් අපරාධ විද්‍යාව කියලා කියන්නේ විද්‍යාම ක්‍රිමිනොලොජි කියලා කියන්නේ අපරාධ කියන ක්‍රියාවක් සිද්ධ කරනවා, ඊට දඬුවමක් සකස් කරන්න නීතිපය පද්ධතිය යටතේ ක්‍රියාත්මක කරනවා. ක්‍රිමිනල් ලෝ ක්‍රිමිනොලොජි එකේදී සිද්ධ කරන්නේ එම ක්‍රියාවන් සිදු කිරීමට හේතු වෙච්ච පසුබිම් පිළිබඳ විද්‍යාත්මක දෘෂ්ටි කෝණයෙන් අධ්‍යයනය කරලා එම කාරණාව තහවුරු කරගෙන අදාළ අංශවලට දැනුවත් කිරීම තමයි අපරාධ විද්‍යාවදී සිද්ධ කරන්නේ. උදාහරණයක් ගමු. යම් කිසි නගරයක වයස අවුරුදු 18ට අඩු බාල වයස්කරුවන් මද්‍රව්‍ය පානය කරන හවස 4න් පස්සේ එහෙනම් ඔන්න අපරාධ විද්‍යාඥයාට කාරණාව පැවරෙනවා. ඒ අදාළ සෙක්ෂන් එකට, ඒ අදාළ ඒරියා එකට, ඒ අදාළ ලොකේෂන් එකට ගිහිල්ලා ඒ ස්ථානයේ මද්‍රව්‍ය පානය කරනවාද නැද්ද කියන එක සම්බන්ධයෙන් නිශ්චිතව හඳුනාගෙන ඒ සමාජයට අනුගත වෙලා නැත්නම් සමාජානුයෝජ්‍ය ක්‍රියාවලියකට පත් වෙලා එහි නිශ්චිත තොරතුරු ටික අරගෙන ඒක ඉදිරිපත් කරන්න ඕන විද්‍යාත්මක දෘෂ්ටි කෝණයට නැත්නම් ඒ නීති රීති අනපනත් සකස් කරන අංශවලට නැත්නම් ඒ පුජ්‍යලයන්ට. ඊට පස්සේ ඒගොල්ලෝ ඊට අවශ්‍ය කරන නීති කෙටුම්පත් සකස් කරලා නීතිමය ක්‍රියාමාර්ග නැත්නම් නීතිමය පසුබිම සකස් කරනවා. ඒක තමයි අපරාධ විද්‍යාවදී සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ. එහෙනම් මතක තියාගන්න ක්‍රිමිනොලොජි කියලා කියන්නේ අපරාධ විද්‍යාව නැත්නම් අපරාධ විද්‍යාවෙන් කෙරෙන්නේ ප්‍රධාන වශයෙන්ම යම්කිසි අපරාධයක් සිදු වෙනවාද, යම්කිසි සමාජයක අපරාධ සමාජ වෙන්න පුළුවන්, ආගම් වෙන්න පුළුවන්, ජාතීන් අතර වෙන්න පුළුවන්, සමූහයන් අතර වෙන්න පුළුවන්, ඕනෑම ආකාරයක අපරාධ ක්‍රියාවක් සිද්ධ වෙනවා නම් ඒ සම්බන්ධයෙන් විද්‍යාත්මක දෘෂ්ටි කෝණයෙන් අධ්‍යයනය කරලා හේතු සාධක දක්වන එක තමයි අපරාධ විද්‍යාවදී කරන්නේ. අපරාධ නීතියේදී කරන්නේ එම කරලා තියෙන වරදට අදාළව නිශ්චිත දඬුවම් පැමිණීම. අපරාධ කියන ක්‍රියාවේදී නැත්නම් අපරාධ ක්‍රයිම් කියන වචනේදී සිද්ධ වෙන්නේ
ඕනෑම ගණයේ ක්‍රියාවක් අපරාධයක් ද නැත්නම් අපරාධ කියන ගණයට අයතුන වැරැද්දක් නැත්නම් ඒක නීති විරෝධී දෙයක් නැත්නම් ඒක සමාජයේ අසම්මත කරන දෙයක් විදිහට ලේඛනගත කරලා නැතත් ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කිරීම තමයි අපරාධ කරන අපරාධ කියන ක්‍රියාවලිය සිදු වෙන්නේ. මේක තමයි අපි සිදු කරන්නේ ක්‍රිමිනොලොජි අපරාධ විද්‍යාවදී කරන්නේ. ඒ සඳහා බලපාපු කාරණාව සම්බන්ධයෙන් විද්‍යාත්මක දෘෂ්ටිකෝණයෙන් අධ්‍යයනය කිරීම තමයි මේකෙදී ප්‍රධාන වශයෙන් සිද්ධ කරන්නේ.